අද දවසේ මුල් මාව දානේ ලංකාදීප පුවත්පත කියන කතාව. හැබැයි අපේ රටෙන්නේ මේ පුවත අසල්වැසි රාජෙන්. අපි දන්නවා මෝදි අග්‍රාමාත්‍යවරයා දැන් ජයග්‍රහණයට සූදානම් වෙනවා. තාම නිල වශයෙන් සියල්ල ප්‍රකාශයට පත් කර නැතත් ඉන්දියාව තෙවැනි වරටත් මෝදිට කියලා ලංකාදීප පුවත්පත අපට කියනවා. මැතිවරණ ජයග්‍රහණයත් සමග ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටවන නව රජයේ අග්‍රමාත්‍ය ධුරය සඳහා නරේන්ද්‍ර මෝදි මහතා නම් කරන බවත්, ඒ අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්ද්‍රිය අග්‍රමාත්‍ය ධුරය හොබවනු ඇති බවත් එම සන්ධානයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. තෙවැනි වතාවටත් ඉන්දිය මහමැතිවරණය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජයග්‍රහණය කිරීමේ සතුට සමරමින් අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනතාව ඇමතුවා. ඒ අතර එහිදී ඔහු මේ ජනතාව ලැබූ ජයග්‍රහණයක් වගේම ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ විශාලතම ජයග්‍රහණයක් බවත් ප්‍රකාශ ශුකලා. භාරතීය ජනතා පක්ෂ ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මැතිවරණය ජයග්‍රහණය කළත් පක්ෂයක් ලෙස 18 වැනි ලෝකසභාවේ බහුතර බලය හිමි කරගන්නට උන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ලෝකසභාවේ ආසන 400ක් දිනා ගැනීම ආරම්භණින් ඡන්ද සටන ආරම්භවත් ප්‍රකාශිත සහ අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵල මත භාරතීය ජනතා පක්ෂයේ ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 300කට ආසන්නයට පැමිණ සෑහීමකට පත් වෙන්නට සිදු වුණා. ඒ වගේම තමයි මේ නොසිතුවා කාරිට රාහුල් ගාන්ධිගේ ඉන්දියා කොංග්‍රස් පක්ෂයේ ප්‍රමුඛ ඉන්දියා සන්ධානය මෙවර මැතිවරණයේදී කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබා ගනිමින් කැපී පෙනෙන විදිහට ඉදිරියට එනට සමත් වීම මෙවර මහමැතිවරණය ඔබ අප දන්නා පරිදි අදියර 7ක් යටතේ පැවතුණා. ඒ සඳහා ඡන්දදායකයෝ මිලියන 911.9ක් ලියාපදිංචි වෙලා හිටියා. අදියර 7 අවසානයේ අපි බැලුවොත් එහෙම ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 61.63ක් විතර ඡන්දය ප්‍රකාශ කරලා තිබුණා. ඒ ප්‍රකාශිත ඡන්දයෙන් තමයි මේ ප්‍රතිඵලය අත්ුනේ. හැබැයි දිවයින කියන විදිහට මෝදිට බලය ලැබුණත් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වන ලකුණු රාහුල්ගේ කොංග්‍රසයට කිසිවකු නොසිතූ ජයක්. උත්තර ප්‍රදේශ, පංජාබ්, මහාරාෂ්ට්‍ර සහ තමිල්නාඩුවෙනුත් ඉදිරියට ඇවිල්ලා තියෙනවලු රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රසය. කොටස් වෙළඳපළත් සෙලවෙනවලු ඉන්දියාවේ ඒ නිසාම කියලා දිවයින පුවත්පත අපිට වැඩිදුරටත් ඒ ගැන තොරතුරු කියනවා. රනිල් මෝදිට සුභපතයි කියලා ලංකාදීපයත් අපිට මතක් කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරතීය ජනතා පක්ෂයේ ප්‍රමුඛ NDA පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඊයේ සුබපැතුම් එක්කලා නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය සහ සෞභාග්‍ය පිළිබඳව ජනතාව දක්වන විශ්වාසය මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතාවල අඛණ්ඩ වර්ධනය පිළිබඳව විශ්වාසය පළ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට සුබපැතුම් පිරිනමමින් යවු පණිවිඩයේ සඳහන් වෙන බව තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. ඔන්න ඒ ඉන්දීය මහමැතිවරණය පිළිබඳව නැවතත් පත් වූ ඉන්දිය නායකයා පිළිබඳවයි. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.